Welcome Life with Chala YouTube channel. Onna ilang reply video eka me video eka mama karanne konne hadanna kalin saha edwada passe kala yutu dewal monawada kiyala mama ahala ekena e wage video ekak karala thiyenawa e video ekatama dala thiyena comment ekak thiyenawa tikak diga straight kara kalama ganna honda tel monawada කරපිංචා තෙල් එක හොඳයිද එතකොට සිලිකන් ඔයිල් එක හොඳයිද හෙයා එක ඩැමේජ් නොවී තියාගන්න විදිහ කියන්නකෝ ස්ට්‍රේට් කරපුවාම කොණ්ඩේ ප්‍රධාන වශයෙන්ම අපි හෙයා සීරම් එකක් හරි සිලිකන් ඔයිල් එකක් හරි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මොකද කොණ්ඩේ තෙතමනේ පවත්වාගෙන යන්න ඒක අත්‍යවශ්‍යයි ඒ නිසා කොණ්ඩ ඩ්‍රයි නොවී පවත්වාගෙන යන්න හෙයා සීරම් එකක් හෝ සිලිකන් ඔයිල් එකක් ගන්න ඕනේ. ඉතින් සිලිකන් ඔයිල් එක ගන්න ඕනේ. හෙයා එක ඩැමේජ් නොවී තියාගන්න නම් මම කලින් වීඩියෝ එකකත් මම කිව්වා මතකයි රිප්ලයි වීඩියෝ එකකත් කිව්වා. ඔයා හෙයා ස්ට්‍රේට් හෙයා එකට ගැලපෙන ෂැම්පු කන්ඩිෂනර් එක පාවිච්චි කරන්න. ඒ වගේම කොණ්ඩය ඒ කියන්නේ අපි හැදුවට පස්සේ දවස් 3න් හරියට මොෂ් කරලා කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක හරියටම කරන්න ඊට පස්සේ අපි මාසයකට වතාවක් වත් හොඳ ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඕනේ ඊට පස්සේ අපි මාස අවම මාස 3ක් වත් යනකම් කිසිම වෙන රසායන ද්‍රව්‍යයක් පාවිච්චි කරලා කරන දේවල් කොණ්ඩෙට කරන්න එපා. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ ඔයිල් ට්‍රීට්මන්ට් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුල් මාස ටිකේ කොණ්ඩ මසාජ් කරන්න යන්න එපා. අවම මාස 4ක් 5ක් විතර යනකොට හොඳට ඔයිල් ට්‍රීට්මන්ට් කරාට ප්‍රශ්නයක් නැහැ මසාජ් කරලා. ඊට අමතරව මේ අහලා තියෙනවා ගන්න හොඳ තෙල් එහෙම ගන්න හොඳ තෙල් කියලා නෑ. ඔයාගේ හෙයා එකට ගැලපෙන තෙල් එකක් ඔයා පාවිච්චි කරන තෙල් එකක් ගන්න එක ප්‍රශ්නයක් නැහැ. කරපිංචා තෙල් එක හොඳයිද? කරපිංචා තෙල් එහෙම අවුලක් නෑ. කරපිංචා තෙල් කියලා ඉතින් මං එහෙම දන්නේ නැහැ කරපිංචා තෙල් එකක් ඒක හදා ගන්න එකක් වෙන්නේ නැති. අවුලක් නෑ ඉතින් එහෙම ගියාවට ඒක තමයි මට කියන්න තියෙන ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මසාජ් කරලා එතකොට ස්ටීම් කරලා එහෙම කරන්න යන්න එපා. මුල් මාස දැන් කොහොමත් කරන්න එපා. ඊට පස්සේ අවම මාස 3ක් 4ක් විතර යනකොට මසාජ් කරලා ඔයිල් ට්‍රීට්මන්ට් එක හොඳටම කරන්න ප්‍රශ්නයක් නැහැ. එතකම් තෙල් ගෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ස්ට්‍රේට් හෙයා එකේ ගොඩක් කට ඉතින් තෙල් පාවිච්චි කරනවා අඩුයි. ඉතින් සමහරවිට අර තෙල් නොගාමු බෑනේ. ඒ නිසා තමයි අපි සිලිකන් ඔයිල් එකක් හරි සීරම් එකක් හරි ගන්න කියන්නේ. සහ ඉතින් තෙල් ගෑවත් නොගෑවත් හෙයා සීරම් එකක් හෝ සිලිකන් ඔයිල් එකක් ස්ට්‍රේට් රීබෝන්ඩින් රිලැක්සින් එතකොට කලර් හෙයා වලට ගන්න ඕනේ. මොකද කොණ්ඩේ වේලෙන ස්වභාවය වැඩි නිසා මං හිතනවා ඔයාට රිප්ලයි එක ලැබෙන්නේ නැති කියලා. තව මේකට අමතරව දැනගන්න දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. අයම තව කියන්නම් ගන්න හොඳ තෙල් ඊ විටමින් ඔයිල් ඒ වගේ දේවල් ගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර රෙකමෙන්ඩ් කරලා තියෙන ඔයිල් වර්ග තියෙනනේ ඒවා ගන්න ප්‍රශ්නයක් නැහැ. කරපිංචා තෙල් එක හොඳයිද කියලා අහලා තියෙනවා. කරපිංචා කියන්නේ ඉතින් කොහොමත් හොඳ දෙයක් නේ. ඉතින් ඒක ගන්න ප්‍රශ්නයක් නැහැ. සිලිකන් ඔයිල් එක ගන්න ඒකත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ රිප්ලයි වීඩියෝ එකෙන් හමු වෙමු. බයි![